ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 අගෝස්තු මාස 17 වෙනිදා සිට අගෝස්තු මාස 23 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ විශේෂ දියුණුවකට මඟ පෑදෙන බවක් තමයි පෙන්눔 කරන්නේ 4 5 6 සහ 7 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතිය ආරම්භයේ එතරම් යහපත් නැති වුණත් සතියේ මැද සිට තත්ත්වය වාසනාවන්ත වන බවක් තමයි පෙන්눔 කරන්නේ බලාපොරොත්තු ඊට වන අතර රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වනු ඇත විශේෂ දියුණුවකට මන්පෙත් විවරවන්නා වූ සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ ප්‍රසිද්ධිය හා කීර්තිය දසක තිරෙන අතර ගෞරවයටද පාත්‍ර වන කාලයක් විදිහට පෙන්눔 කරනවා දියුණුව සඳහා ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වන්නට ඉඩකඩ පවතින කාල සීමාවක් පවුලේ අය අතර සාමය හා සමගිය පවතිනු ඇත ඇසුරු කරන අය පිළිබඳව විමසිල්වන්තව කටයුතු කරන්න වෘෂභ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ බලාපොරොත්තු ඉටුවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 3 4 5 සහ 6 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතිය ආරම්භය සහ සතිය අන්තය යහපත් වෙනවා ධෛර්යවන්තව තම කටයුතු වල යෙදෙන අතර ආදායම් මාර්ග වැඩි කර ගැනීම සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ ඒ සඳහා ළඟම හිතවතුන්ගේ සහය මෙන්ම ආධාර උපකාරද හිමිවීමේ භාග්‍යපට පවතිනවා රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සඳහා තිබූ බාධා ක්‍රමෙන් තුනිවි යනු ඇත කරන කියන හා ආරම්භ කරන කටයුතු සාර්ථක වන අතර බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රවණතාවයේ ඉහළින්ම පෙන්눔 කරනවා ප්‍රධානින්ගේ අවධානය යොමු වන සාර්ථක සතියක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ මිතුන ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ප්‍රධානින්ගෙන් ප්‍රශංසා හිමිවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 2 3 4 සහ 5 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතියේ මුල් දින දෙකත් අවසාන දින දෙකත් යහපත් නොවන අතර සතියේ මැද දින තුන වාසනාවන්ත වන බවක් තමයි පෙන්눔 කරන්නේ යහපත් අයගේ ඇසුර ඔබ ප්‍රබෝධමත් කරන අතර සිතුම් පෙතුම් හා බලාපොරොත්තු ඉටුවීමෙන් සිතට සහනයක් දැනෙන කාල සීමාවක් රැකියා කරන ස්ථානයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශංසාවට භාජනය වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ ඔබගේ සේවය ඔවුන් ඇගීමට ලක් කරනු ඇත ව්‍යාපාර කටයුතු වල ප්‍රගතියක්ද ඇති කරන අතර මිල මුදල් ලාභ හිමිවීමේ ප්‍රවණතාවක් පවතිනා වූ කාල සීමාවක් යහපත් ආරංචියක් ඇසීමට අවස්ථාව උදාවන කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා කටක ලග්නයේ නුපන් ඔබට මේ සතියේ ශාරීරික දුබලතා ඇතිවන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ චන්ද්‍රයා 1 2 3 සහ 4 වෙනි මතින් ගමන් කරන සතියක් සිත තරමක් නොසන්සුන් වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ කලකිරීම ගැති පහළ වන්නා වූ බවක් පෙන්눔 කරනවා කරන කියන වැඩ කටයුතු වල මන්දකාමී බවක් ඇති විය හැකි කාල සීමාවක් ආලස ගති නිදිමත ගති හා ශාරීරික දුබලතා මතුවීමට ඉඩකඩක් පවතිනවා පොරොන්දු හා ගිවිසුම් පත්‍රවලට අස්සන් කිරීමෙන් වළකිනවනම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ අරපිරි මැස්සුවෙන් කටයුතු කළ යුතු සතියක් විදිහට පෙන්눔 කරනවා ආධ්‍යාත්මික කටයුතු වල නිරත වීමෙන් සිතට සහනය සහ සැනසීම උදා කරගත හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ සතියේ මැද භාගයේ සිට හදිස්සි ධන ලාභයකට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්න සතිය අන්තයේ දරුවෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි වීමටත් ලොකු වියදමක් දැරීමටත් සිදුවන බවක් පෙන්눔 කරනවා සිංහ ලග්නයේ නුපන් ඔබට මේ සතියේ වගකීම් බහුල සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 12 1 2 සහ 3 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා සතිය ආරම්භයේ ඔබට යහපත් වනු ඇත රැකී ආරක්ෂා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ තනතුරු නිලතල හිමිවීමේ ප්‍රවණතාවක්ද පෙන්눔 කරන සතියක් වකීම් බහුල වන අතර තම ප්‍රසිද්ධිය පත් වන්නා වූ කාලයක් විදිහට පෙන්눔 කරනවා පවුලේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගන්නු ඇත සතියේ මැද දින යන්හි පැරණි ණය මුදලක් නැවත ලැබීමට ඉඩකඩක් පවතිනවා දුර බැහැර ගමනක් යෙදීමට ඉඩකඩක් ඇති කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ එමගින් වාසි මිස අවාසි සිදු නොවන බවක් පෙන්눔 කරනවා දරුවන්ගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවකුත් මේ සතිය තුළ පෙන්눔 කරනවා කන්‍යා ලග්නයේ නුපන් ඔබට මේ සතියේ විනෝද වීමට අවස්ථා උදාවන සතියක් විදිහට තමයි පෙන්눔 කරන්නේ 11 12 1 සහ 2 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදු වෙනවා බලාපොරොත්තු ඉටුවීමෙන් සිතේ සතුට පවතින කාල සීමාවක් රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු
දියුණුවට පත්වන්නව බවක් තමයි මේ සතිය තුළ පෙන්눔 කරන්නේ. මිල මුදල් ලාභ හිමි වෙන වාසනාවන්ත සතියක් උදාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. සිත මිතුරන් සමග විනෝද වීමට අවස්ථා උදාවන අතර දුර බැහැර විනෝද චාරිකාවක යෙදීමටද හැකියාව උදා වේවි. ස්ත්‍රී පක්ෂයෙන් උදව් උපකාර ලැබේවි. මුළු ජීවිතය වාසනාවන්ත වේවි. තම කාලාත්‍රය සහ දරුවන් සමග සතුටින් කාලය ගතවන්නව බවක් තමයි පෙන්눔 කරන්නේ. කරන කියන කටයුතු වලින් සිතට ප්‍රීතියද සැනසීමද ලැබෙනු ඇත. තුලා ලග්නේ නුපන්න ඔබට මේ සතිය ප්‍රබෝධමත් සතියක් විදිහට පෙන්눔 කරනවා. චන්ද්‍රයා 10 11 12 සහ ලග්නිය මතින් ගමන් කරන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. සිතේ පැවති දොම්නා ස්වභාවය පහව ගොත් සිත සතුටට කරුණු යෙදේවි. ගෘහ ජීවිතයේ ප්‍රබෝධමත්ව කාලය ගතවන අතර නව සිතුවිලි වලින් සිත පිරී යන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුද සාර්ථක වන අතර සියලු දෙනාගේම උදව් උපකාර හිමිවීමට හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. උසස් අය සමග ඇසුරෙන් තම තත්ත්වයේ උසස් වනු ඇත. ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ඇතිවන වාසනාවන්ත සතියක් විදිහට පෙන්눔 කරනවා. මව් පාර්ශ්වයේ වැඩිහිටියෙකුගෙන් උපකාරයක් ලැබීමේ වාග්ය ඔබට පවතිනවා. මිල මුදල් ලාභ හිමිවීමටද හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි මෙම කාල සීමාව තුළ ක්‍රියාත්මක වන්නේ. වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සිතේ සිතැවුල් කනගාටු දායක සිදුවීම් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. 9 10 11 සහ 12 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. සතියේ මුල් දින දෙක එතරම් යහපත් නැත. සිතැවුල් කනගාටු දායක සිදුවීම් ඇතිවිය හැකි කාල සීමාවක්. ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. ඉන්පසු උදාවන දිනකෙහිපිය වාසනාවන්ත බවක් පෙන්눔 කරනවා. බලාපොරොත්තු වන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවන අතර නොයෙකුත් ආකාරයේ ලාභ හිමිවීමට නියමිතයි. රැකී රක්ෂා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වල දියුණුවට පත්වන්නා වූ බවක් පෙන්눔 කරනවා. ස්ත්‍රී පක්ෂයේ සමග කරන ගනුදෙනු වලින් වාසිදායක තත්ත්වයක් උදාවනු ඇත. ඔබ ජීවත් වන සමාජ ස්තරය තුළ ඔබගේ ජනප්‍රියත්වය වැඩිවන කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. ධනු ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ආමාශගත රෝග ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතින බවක් තමයි පෙන්눔 කරන්නේ. 8 9 10 සහ 11 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. ශරීර සනීපයේ දුර්වල වන අතර ආමාශගත රෝග හා මුත්‍ර රෝගවලින් පීඩා විඳින්නට සතියේ මුල් දින දෙක තුළ සිදුවනු ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. වියදම්ද අධික වන්නට ඉඩකඩ පවතිනවා. සතියේ මැද සිට තත්ත්වය යහපත් අතට හැරේවි. බලාපොරොත්තු ඉටුවන අතර ශාරීරික නිරෝගී මත් භාවයේද හිමිවනු ඇත. අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවන්නා වූ කාල සීමාවක්. රසවත් ආහාර පාන මෙන්ම මිල මුදල් ලාභද ලැබීමේ වාග්ය ඔබට පවතිනවා. රැකී රක්ෂා දියුණුවට පත්වන අතර තම තත්ත්වයද උසස් වනු ඇත. පවුලේ සමගිය හා සාමය පවතින අතර දරුවෙකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටු විය හැකි සතියක් විදිහට තමයි මේ සතිය පෙන්눔 කරන්නේ. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ ගෘහ ජීවිතයේ සතුට ඉතිරෙන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. 7 9 සහ 10 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. මේ සතිය ඔබට යහපත් වාසනාවන්ත සතියක් විදිහට පෙන්눔 කරනවා. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන අතර ප්‍රිය සම්භාෂණයන්ට සහභාගී වීමට අවස්ථා උදා වේවි. අනාගත දියුණුව සඳහා ගන්නා උත්සාහයන් සාර්ථක වන්නට බොහෝ දුරට හැකියාවක් පවතිනවා. එමෙන්ම ඔබගේ දියුණුවට අතිහිර දීමට මවපස ඥාතියෙකු ඉදිරිපත් වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ගෘහ ජීවිතයේ සැනසිලි දායක බවක් පෙන්눔 කරනවා. කාලාත්‍රා සහ දරුවන් සමග සතුටින් කාලය ගතවනු ඇත. ධන ලාභ පමණක් නොව අන්සතු වස්තු ලාභවා හිමිවීමේ වාගේ ඉඩකඩ ඔබට පවතිනවා. එබැවින් ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරන්න. කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ නඩු හබවලින් ජයග්‍රහණ හිමිවන බවක් තමයි පෙන්눔 කරන්නේ. 6 7 8 සහ 9 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. යහපත් වාසනාවන්ත සතියක ආරම්භයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ගෘහ ජීවිතයේ සතුටින් හා ප්‍රීතියෙන් ගත වේවි. ජයග්‍රහණය පතා කරන කටයුතු වලින් ජය අපේක්ෂා කළ හැකි කාල සීමාවක්. නිරෝගී සුවය පවතින අතර ජීවිතයේ සුව පහසුවෙන් ගත වේවි. සතුරන් දමණය වන අතර නඩු හබවලින් සහනය ලැබේවි. බලාපොරොත්තු හා අදහස් ඉටු ගන්නා වූ කාල සීමාවක්. රෝගියෙකුගේ දුක සැප විමසීමට ලැබේවි. වෙහෙස දැනෙන කාර්යයක නිරත වීමට සිදුවිය හැකි කාල සීමාවක්. සතියේ මැද දිනවලදී හදිසි ධනලාභයක් හිමිවීමේ වාග්ය ඔබට පවතිනවා. විනෝදයට සිත ඇදී යන්නා වූ කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. පීන ලග්නයේ නුපන්න ඔබට මේ සතියේ අනපේක්ෂිත වියදම් ඇතිවන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. 5 6 7 සහ 8 වෙනි මතින් චන්ද්‍රයාගේ ගමන සිදුවෙනවා. සතියේ ආරම්භයේ යහපත් නැත. සිතේ සතුටට බාධා වන සිදුවීම් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතිනවා. බලාපොරොත්තු කඩවනු ඇත. නිරෝගී භාවයට
හානි සිදුවන්නා වූ කාල සීමාවක් අධික වියදම් හා ධන හානිද සිදු වේවි උදරාබාධයකට ඉඩකඩ ඇති කාලයක් විතර පෙන්눔 කරනවා සතේ මැද දිනවල සිට මෙම තත්වය යහපත් අතර හැරෙන්නා වූ බවක් පෙන්눔 කරනවා වාසනාවන්ත බවක් ගෙන දේවි කරන කියන කටයුතු වලින් ජයග්‍රහණත් වේවි නිරෝගී සුවය ලැබෙන්නා වූ කාල සීමාවක් බලාපොරොත්තු ඉටුවන අතර හදිසි ධන ලාභයක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතින කාල සීමාවක් සිතට සැක සංකා ඇතුළු වීමෙන් සති අන්තයේ දුකින් ගත කිරීමට ඔබට ඉඩකඩ පවතින බවක් පෙන්눔 කරනවා එම නිසා ඊතා සීබුද්ධීන්තු කටයුතු කරන්න මාමේ ඔබ වෙත ගිනාවේ මේ සතියේ ක්‍රියාත්මක ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා රවි හා ගුරු යන ග්‍රහයන් උපතේ දී සිටින ස්ථානය අනුව මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා එමෙන්ම ඔබ ගත කරන මහ දසා සහ අතුරු දසාවන්ගේ බල දුබලතා මතද මෙම ගෝචර ඵලයන් වෙනස් විය හැකි බව කරුණාවෙන් මතක තබා ගන්න මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දිනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි